බඩු මිල ගැන කතාකරොත් ඒ මේ එදා නම්සේ හතලි සතේ ඉඳලා තියනකක් මේ රටකට ඉක්තරක් නෙවෙයි මුළු සමස්ත ලෝකටම තියන ප්‍රත්වයක්. තවදා කිසිම රජයකින් බඩු මිලා අඩු කරලා නැහැ. නමුත් අපි මේ අවස්ථාවේද නිෂ්පාදනය වැඩි කරලා වෙළඳපොල්ට බහුලව මේ ද්‍රවිය සැපීම තුළින් තමයි මිල අඩු කරගන්න පුළුවන්. එ නිසා අපේ ඉලක්්‍ය මෙතෙක්කල් වෙනරටවල්ලල ගොවීන්ට ෝ සමාගංවලට ගිය මුදල් මේරටේ ගොවිට ලබා දෙන්න උත්සා කරනවා. ඒ වගේම අපි රුපියල් මිලියන තිස්ථාස් තිස් එක්දාහක් වෙන්කරල තියෙනවා සම්පූර්ණ මේ අයගේ ඉතාම අමාරු කොටස්වල්ට ඒ සහනය දෙන්න. එක පලවෙනි එක කරලා තියෙන්නේ ගැබිණි මාතාවන්ට මාසදහයකට දෙන සානාධාරය අවුරුදු දෙක දක්වා අර්ධන දිීගග කල්ල තියෙනවා. මොකද වෛද්‍ය ලෝක වෛද්‍ය සංවිධානය කියන විදිහට යුනසෙප් කියන විදිට පලවෙනි අවුරුදු තුුණේ තමයි දරුවන්ගේ ශරීරයක්ත් මනසත් දියුණු වෙන්නේ. ඒ කාලෙට පෝෂදාහි යාරවෙලක් ලබාදීම අත්‍යවශ්‍යයි කියලා ඉතිං මාස දහය විසිහතර කරන එක ලොක්කූ වැදගත්කමක් ඒ පැත්තෙන් එෙනවා. ඊළඟට අපි දැක්කා කොවිඩ් වසංගතය වෙලාවේ අප බඩු බෙදා හැරීම තිබිච්ච යාාන්ත්‍රණය එතරම් පැහැදිලිති වනේ නැහැ. පසුගිය කාලවල ගම්වල තිබිච්ච ලෝකමහා යුද්ධේ කාල ඉඳදලති විච්ච බඩුවිදාහරීමේ ක්‍රමය සමූපකාරකඩ සම්පූර්ණම වැතිලතිහුණා මේ නිලවශයෙන් හයදාහකට මේ වෙනගොඩ බැහල තියෙනවා දාමසේම වසන් දාහතර දහතවක්කත් එක කඩයක් කටල් නෑ. නමුත් අපි කාන්තා වියසායකින් සමග එකතු වෙලා නව හෝම්ශොප් ගෙදරත් එක්ක ඇති කරන කඩ ජාලයක් සුප මාකට් ජාලයක් කාන්තාවන්ගෙන් ආරම්භ කරනවා ඒ සඳහා රුපියල් මිලියන පාලුස්දාාහක්ුවෙන් කරලා තියෙනවා ඒවගේම සහන මල්ලද්දීම සඳහා අපි මේ වෙනකොට වෙළඳා මත්‍යන්සේට ඒ උපදෙස්තීල තියෙනවා අපිද පුළුවන් කම ලැබෙයි යම්යම් අත්‍යවශ්‍ය හරවවෝල්ට ඒ මිලියන පාලුස්දාා ප්‍රෝජෙන්ටාරගන්න ඉතාම අමාරු අයට ඒ ජීවන ආධාරයක් සහනමල්ලක් ලබා දෙන්න. ඒ අනුව ලංකා ඉතිහාසේ ජීවන වියදම කෙරහි ආහරශුරක්ෂිතාවය කෙරෙහි තරිජුව මුදල් මෙතරම් ප්‍රමාණයක් වංකරපු කිසිම අයවයක් නැහැ ඒක අපි එක බඩුවක දෙකක මිලාඩු කිරීම තුළ නෙවෙයි. ඔහුන්ට අවශ්‍යතාවේ අනුව සමහර වෙලාහොට එක්කෙනෙක්ට ගොී මහතෙක් වී ගොවිතනින් ජීවත්වෙනනම් ඔහුට හාල් මොනතරම් මිලාඩු කරාට වැඩක් නැහ. සමහර ගම්බල ඉන්න අය ගෑස් පාවිචි නොකරන්න පුළුවන් ඉතිං ගෑස්වලට මිලා අඩු කිරීමෙන් ඒ සහනිෙල බෙන් නෑ. ඒ ඔය දිටඒ බාන්්ධය එක කණ්ඩෑන්වොල්ට තමයි ප්‍රයෝජනාත් වෙන්නේ ඉතිං මෙවර අපි කල්පනා කරා හෙම අපි තෝරන් වජය තෝරන්න හොඳ නැ. අපි ඒ සඳහා යම් මුදලක් නිලවශයෙන් ඔහුන්ට දුන්නම ඔහුන්ගේ රුච්චිය අනුව හුන්ට අවශ්‍ය දේවල් කරන්න එක අපි දාන එකම ගොන්දේසිය සියට පණහක් ඒ ලබා දෙන ආධාරයෙන් සාහන කුහපන්න එකෙන් දේශී ද්‍රව්‍යවලට, ගමේ ද්‍රවවවල්ට වියදං කිරීමට අවස්ථාව අනිවාරය කරන්න බලාපුරුන්.